මේ වර්තමාන මොහොතේ සියලු ලෝක සත්‍යය වෙනුවෙන් නැවත නැවතත් මේ සත්‍ය එළිදරව් කරන්නේ මේ වර්තමාන මොහොතේ සියලු ලෝක සත්‍යයට වර්තමාන මොහොත දැන දැකගෙන ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ පූර්ණේ කිරීම සඳහායි මේ වර්තමාන මොහොතේ මේ සියලු සිදුවීම් මාලාව සිදුවෙන්න નિયમિત වන්නේ මේ මධ්‍ය මණ්ඩලයේ වර්තමාන මොහොතේ විශ්ව දොරෙන් එළියට ගිය ලෞතුරා බුදු පියාණන් වහන්සේ විශ්වයෙන් එළියට යන මොහොතේ ඒ අරංගිය බුද්ධ වායෝයක නැවතත් මා විසින් මේ වර්තමාන මොහොතේ සොයම්බු ඥාණයෙන් සොයාගත් මේ විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ සද්ද සංඥා නැමැති භාෂාව වර්තමාන මොහොත මා මේ නැවත මධ්‍ය මණ්ඩලයට ක්‍රියාත්මක කළේ කොහොමද ඇයිද මේ සියල්ලම දැන් මා එලිදරව් කරමි මා මේ වර්තමාන මොහොතක් මොහොතක් පාසා මේ ශාසනයට පණ දෙනකොට මා මේ විශ්වයේ තැම්පත් කර යන්නේ වර්තමාන මොහොතේ සොයම්බු ඥාණයෙන් සොයාගෙන විශ්වගත කරපු මේ බුද්ධ වායෝ කිරණ කදම්බයයි මේ කිරණ කදම්බය මේ විශ්වයේ කළු යුගයක අඳුරු යුගයක මාගේ වායෝයක මේ විශ්වයේ කොහෙවත් විශ්ව දොරෙන් එහා මිසක් විශ්ව දොරෙන් මෙහා මාගේ වායෝයක මේ පටවියේ කොහෙවත් නැති නිසා හොයාගන්න බැරි නිසා ඒක තමයි මේ සොයම්බු ඥාණයෙන් සොයාගන්නවා කියලා කියන්නේ තමාගේ ඒ බුද්ධ වායෝයක තැම්පත් කරපු තැන තැම්පත් කරපු දිහා තැම්පත් කරපු විශ්ව වායෝයක නැවත තමා තුළට ගැනීමයි වර්තමාන මොහොතේ සොයම්බු ඥාණයෙන් සොයාගන්නවා කියන්නේ. එහෙනම් මා කලින් ඇවිල්ලා තැම්පත් කරගෙන ගිය වායෝයක මේ විශ්වයේ දොරෙන් එළියට ගිහිල්ලා තැම්පත් වී තියෙන්නේ. එහෙනම් මා ඉපදුන මොහොතේ සිට මේ වර්තමාන මොහොත වෙනතෙක් මා විශ්වගත කරපු ඒ විශ්ව බුද්ධ වායෝ ධාතුවයි මා විසින් මා දැක මාගේ මා මිදී නිදහස් වී සොයම්බු ඥාණයෙන් සොයාගන්නේ මම්ම තැම්පත් කරලා ගිය බුද්ධ වායෝ කිරණ කදම්බයයි. එහෙනම් මා මේ සොයම්බු ඥාණයෙන් සොයන්න ගන්නේ මාගේ හිස මත මාගේ හිස කොටසේ මනෝමය කය බුද්ධ වායෝයක මං තැම්පත් කරලා විශ්වයේ තැම්පත් කරලා ගිය මොහොතේ මා නැවත උපදින්නේ මාගේ හිස මත බුද්ධ වායෝයක තැම්පත් කරගෙනයි. ඒ බුද්ධ වායෝයක තැම්පත් කරගෙන උපදින නිසයි මට වර්තමාන මොහොත සොයම්බු ඥාණයෙන් ඒ මනෝමය කායේ ඒ වායෝයකට සමාන වායෝයක වර්තමාන මොහොතේ මා මධ්‍ය මණ්ඩලයට නැවත නැවතත් ක්‍රියාත්මක කරන්ඩ සොයම්බු ඥාණයෙන් වර්තමාන මොහොත සියලු සත්‍යය වෙනුවෙන් උදා කරන්නේ. එහෙනම් කවුරුත් තියපු දෙයක් කාගේවත් දෙයක් කවුරුත් දෙන දෙයක් මේ ලෝකේ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැත ගන්න බැරිය. තමන් වපුරපු දේ තමයි තමන්ට ලැබෙන්නේ. තමන් වපුරපු නැති දෙයක් තමන්ට ලැබෙන්නේ නැත. තමන් වී වපුරලා උඳු බලාපොරොත්තු වෙන්නත් බෑ. උඳු වපුරලා වී බලාපොරොත්තු වෙන්නත් බෑ. අපිට කවදාවත් ලැබෙන්නේ නැත. තමන් වපුරපු යහපත් දේ තමයි තමන්ට ලැබෙන්නේ. තමන් වපුරපු අයහපත් දේ තමයි තමන්ට ලැබෙන්නේ. එහෙනම් මේ වර්තමාන මොහොතේ මා මේ සොයම්බු ඥාණයෙන් සොයාගත්තේ මා මේ විශ්වයේ හත්වතාවක් ඇවිත් ලෝක සත්‍යය වෙනුවෙන් තැම්පත් කරපු ඒ බුද්ධ වායෝ කිරණ කදම්බය මිසක් කාගේවත් වායෝ ධාතුවක් නොවේ. ඒ වායෝ ධාතුව මා විසින් සොයම්බු ඥාණයෙන් සොයලයි තැම්පත් කරලා ගියේ. ඒ ගිය නිසයි මම නැවත ඇවිල්ලා මේ සොයම්බු ඥාණයෙන් සොයන්න වර්තමාන මොහොත හිමි කරගත්තේ. හැබැයි තමා තැම්පත් කරලා ගිය වායෝ එකක් වුණාට මේක තව කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් නැතුව ඒ වායෝ එක තමන්ට තමා තුලින් දැක්කා කියලා තමා තුලින් ගත්තා කියලා මේක විග්‍රහ කරගෙන ලෝක සත්‍යයට කියලා දෙන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ මේ ධර්මයේ දැක්කට වැඩක් නෑ. ධර්මයේ අහන්න කෙනෙක් නැත්තම් කාට කියන්නද කියලා. එහෙනම් තමා තුලින් තමා දැක්කයි කියලා තමා තුලින් ඉපදීමෙන් මිදී නිදහස් වුණයි කියලා මේ ධර්මයේ අහන්න කෙනෙක් නැත්තම් බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් තමා තුලින් තමා දැක්කට තමා තුලින් තමා තැම්පත් කරලා ගියාට ඒ වර්තමාන මොහතර කල්යාණ මිත්‍රයෙක් අනිවාර්යෙන්ම ඕනෙමයි ඒ ධර්මයේ එළියට ගන්නත් ඒ ධර්මයේ දේශනා කරන්නත්. ඒ හිඳයි බුදුවරයෙක් කියන්නේ කල්යාණ මිත්‍ර මතමයි මේ ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ සකස් වෙන්නේ. එහෙනම් මා සොයම්බු ඥාණයෙන් මට මා තැම්පත් කරලා ගියයි කියලා මං සොයම්බු ඥාණයෙන් සොයාගත්තට අද මට මේ වර්තමාන මොහොතේ මෙතුමිය නැත්තම් මගේ ඉපදීමේ මිදී නිදහස් වෙන මග මට දැකගන්න වර්තමාන මොහොත හිමි කරගන්න ලැබෙන්නේ නැත. එහෙනම් මා මේ ගමන් මග ආවේ එතුමියත් සමගම මේ බුද්ධ චක්‍රයක්. එහෙනම් බුද්ධ පරාසයක් මේ බුද්ධ විෂයට අනුකූලවයි මේ මහ පොළවේ මේ
උපැත්තිය ලබන්නේ මේ උපැත්තිය ලබා වර්තමාන මොහොත දැන දැකගෙන ස්වයම්බු ඥාණයෙන් සොයාගෙන සියලු ලෝක සත්‍යය සසරෙන් මුදවන්න වර්තමාන මොහොත සියලු සත්‍යය වෙනුවෙන් අපකැප වෙන්නේ එහෙනම් මේ ආගමම් මග මා තව කෙනෙකුගේ ආලෝකයක් තව කෙනෙකුගේ වර්තමාන මොහොතේ දැක්මක් මා තුලින් මා තැම්පත් කරපු දේ මිස කාගේවත් තහං ආලෝකයකින් මම එළිය නොබලමි එහෙනම් මගේ එළියෙන් තමයි අද මේ ලෝක සත්‍යයම අඳුර දුරු කරලා ආලෝකය උදා කරගන්නේ එහෙනම් දැකපු කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ මගේ පහණෙන් තමයි ආලෝකය දකින්නේ දැකපු කෙනා තමයි ලෝක සත්‍යය අඳුරෙන් මුදවා නිදහස් කරන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේ කියනවා තමන්ට පහණක් තමන් තමයි වෙන්න ඕනේ තමන්ගේ පහණ අනුන්ට ගන්නවත් බෑ අනුන්ගේ පහණ තමන්ට ගන්නවත් බෑ මේක තමයි බුද්ධ දේශනාව එහෙනම් තමා තමාට පහණක් වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ කිව්වේ ඒ පහණ තමාට තමා පහණක් වුණොත් විතරයි ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ පූර්ණය කරගන්න වර්තමාන මොහොත පෙළඹෙන්නේ එහෙනම් මේ සියලු දෙනා අද අතරමං වී සිටින්නේ මෙන්න මේ වර්තමාන මොහොත වායෝ ධාතුවට මුවා වී මිසක් වෙන දෙයකට නොවේ මං අද පෙන්නනවා සියලු සත්‍යයට වර්තමාන මොහොත කොහොමද මුවා වෙලා ඉන්නේ කියන කාරණාව අද මේ බුද්ධ දේශනාවේ කියනවා බුදු පියාණන් වහන්සේ කියනවා ලෝකය භ්‍රමණය වෙනවා කියලා. අපි බලන් ඉන්නවා ලෝකය භ්‍රමණය වෙනවනේ. මේ කවදද මේ ලෝකය භ්‍රමණය වෙලා නැවත තිබිච්ච පැත්තට සකස් වෙන්නේ? බුදු පියාණන් වහන්සේ කොහෙවත් දේශනා කළේ නැහැ නැගෙනහිර බස්නාහිර කියලා. මේකේ නැගෙනහිරකුත් නැහැ බස්නාහිරකුත් නැහැ. එහෙනම් මේ නැගෙනහිර බස්නාහිර කියලා හදාගත්තේ ජ්‍යොතිෂ වේදියෝ බමුණෝ විසින් සකස් කරගත්ත දෙයක්. බුදු පියාණන් වහන්සේ කියනවා දකුණෙන් කුණු සලා හරිනවා. එහෙනම් නැගෙනහිරෙන් අපි ආලෝක කදම්බය ගන්නෙ එහෙනම් නැගෙනහිර කියන්නේ ඉර නැගීමක් නොවේ වර්තමාන මොහොතේ පවතින ආලෝක කදම්බයක් එහෙනම් අපිමයි මේ වර්තමාන මොහොතේ නැගෙනහිර බස්නාහිර කියලා අද පෙන්නුම් කළ දෙන්න යන්නේ මේ සත්‍යතාවයේ කුමක්ද කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කිව්වා ලෝකයයි භ්‍රමණය වෙන්නේ කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ කිව්ව ධර්මය නොදක දේශනා කරන්න බෑ නොදක දේශනා කරන්න එපා කිව්වේ ඇයි? අපි දන්නේ නෑ අපිවත් කැරකෙන හැටි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කිව්වේ ලෝකය භ්‍රමණය වෙනවා කියලා. ලෝකය කිව්වේ බඹයක් ඇති ලෝකයට මිසක් වෙන දෙයකට නොවේ. එහෙනම් බඹයක් ඇති ලෝකයට නම් මිනිස්සයයි කැරකෙන්නේ මේ විශ්වය කැරකෙන්නේ නැහැ. එහෙනම් ඉර බැස්මකුත් නැහැ ඉර නැග්මකුත් නැහැ. එහෙනම් වර්තමාන මොහොතේ අපි කැරකෙන නිසයි අපිට මේ වායෝ ධාතුවට මුවා වෙලා තියෙන නිසයි මේ ඉර බැස්මයි මේ ඉර නැගුමයි මේ රාත්‍රියයි මේ දවල් කියලා අපි අරගෙන අද වර්තමාන මොහොතේ අතරමං වෙලා සිටින්නේ. අද ඔබතුමා තුලින් ඔබතුමා දකින්න එහෙනම් භාග්‍යවතුන් වහන්සේ කිව්වේ ලෝකය භ්‍රමණය වෙනවයි කියලා කිව්වේ මේ විශ්වය භ්‍රමණය වෙන්නේ නැහැ. මේ විශ්වයේ තියෙන එකම තැන විශ්ව දොරෙන් ආලෝක කදම්බය වැටෙන්නේ එකම තැනටයි. මේ විකෘති යුගයකයි මේ හවස මේ රෑ මේ උදේ මේ දවල් කියලා සිද්ධ වෙන්නේ කොයි විදියද කොයි ආකාරයේද කියලා පැහැදිලි කරන්නම් අද පොඩි වෙලාවක්. මෙන්න මේ අපේ මධ්‍ය මණ්ඩලයේ මේ මධ්‍ය රේඛාව අපිරිසිදු වීම තුළ මේ රේඛාව අපිරිසිදු වෙන්නේ කොහොමද? මේ මිනිස්සයා විසින් සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් වචනයෙන් වරද්දලා මේ විශ්වයට උදාහරණ අපිරිසිදු වායෝ එකෙන් තමයි මේ මධ්‍ය මණ්ඩලයේ ලාව ගංගාව බවට පත් වෙලා මේ විකෘති තත්ත්වය උදා වෙන්නේ. මේ ලාව ගංගාව බවට පත් වුණාට පස්සේ අපේ සූර්යාගේ ආලෝක කිරණ කදම්බය මේක යටට වැටිලා පරාවර්තනය වෙන්නේ නැහැ. බුද්ධ කාලෙක එකම ආලෝකයයි ලෝකෙටම පවතින්නේ, එකම ඉරයි ලෝකෙටම පවතින්නේ. අද මේ විකෘති වෙච්ච නිසා මේ මධ්‍ය මණ්ඩලයට මේ මධ්‍ය රේඛාවට වැටෙන සූර්යා කදම්බයේ පැච් එකයි අපිට හඳ කියලා වදින්නේ, රෑ දවල් කියලා අපි ගන්නේ. මෙන්න මේ වදින පැච් එකේ මුවාවටයි අද මේ වර්තමාන මොහොත අහිමි වෙලා තියෙන්නේ. එහෙනම් මම ඔබතුමාලට පැහැදිලි කරනවා අද අපි කොයිතරම් වර්තමාන මොහොත අහිමි කරලාද වර්තමාන මොහොත මුවා කරගෙනද ඉන්නේ. ඉර කියන එක හැමදාම රවුම්. එහෙනම් මේ ඉරේ පැච් එකයි හඳ වෙන්නේ කියලා අපි හැමදාම දේශනා කළා. එහෙනම් හැමදාම දේශනා කළා නම් මේ ඉර රවුම් නම් ඉරේ පැච් එක නම් හඳට වදින්නේ. එහෙනම් කොහොමද මේ හඳේ අටවක අමාවක ඔය කියන වර්තමාන මොහොතවල අද අරගෙන අඳුර කියන එක අරගෙන හඳේ කොටසෙන් කොටස අඩු වෙලා යන්නේ? අපිට අඩු වෙලා යනවා දකින්න ලැබෙන්නේ කොහොමද? මේ ඉරේ කිසිම වෙලාවක රවුම අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. එකම විදියට පේනවා නම් අපිට ඇයි මේ හඳේ පැච් එක විතරක් අඩු වෙලා යනවා පේන්නේ, නැතුව යනවා පේන්නේ, ලොකු වෙනවා පේන්නේ? ඇයි? කොහොමද කියලා
කවුරුත් අද වෙනකන් දැක ගන්න බැරුව ගියා දැන ගන්න බැරුව ගියා අද මම ඔබතුමාලට ඔප්පු සිද්ධ කරලා පෙන්නනවා මම මේකේ සාක්ෂිත් එක්ක සියලු දෙනාට වර්තමාන මොහොතේ පෙන්නවා කොහොමද මේ වර්තමාන මොහොත උදා වෙන්නේ කියලා ඔබ සැමටම අත්හදා බලන්න වර්තමාන මොහොතක් මා දෙන්නම් ඒකේ සාක්ෂිය සතහන පෙන්නලා දෙන්නම් අද ඔබතුමාලා කණ්ණාඩි කැල්ලක් අරගෙන ඉර නගිනකොට ඉර ආලෝකයට අල්ලලා ඒකේ ආලෝක පැච් එක අරගෙන කොහේ හරි කාමරයකට බිච්චියකට යොමු කරලා බලන්න ඉරේ රවුමේ තියෙන ආලෝක කදම්බේද බිච්චියට වදින්නේ කියලා ඊට පස්සේ බස්නාහිර යනකොට බස්නාහිරට අල්ලලා බලන්න කණ්ණාඩි කැල්ල ඊට පස්සේ පැච් එක බිච්චියට අල්ලලා බලන්න එතකොට තියෙන්නේ කොහොමද කියලා මේක තමයි නැගෙනහිර තමයි අතීතයේ කිව්වේ බස්නාහිර තමයි අනාගතයේ කිව්වේ එහෙනම් වර්තමාන මොහොත කිව්වේ බුදුවරේක් දේශනා කරපු දේ දවල් 12ට කණ්ණාඩිය උඩ අතට අල්ලලා බලන්න පැච් එක කොහෙටවත් වදිනවද කියලා මේක කොහෙටවත් පැච් එක වදින්නේ නැහැ එහෙනම් අපි මුවා වෙලා නැද්ද මුවා වෙලා ද කියන එක වර්තමාන මොහොතේ තමාතුලින් දකින්න මා මේ පෙන්නපු දේ අද සියලු ලෝක සත්‍යයට වර්තමාන මොහොත පෙන්නල සමාරයි එහෙනම් ඔබ සැම සියලු දෙනා මේක අත්හදා බලන්න මං කියන එක හරිද වැරදිද මා කියන ධර්මයේ විශ්ව ධර්මයේද හේතුඵල ධර්මයේද සද්ද සංඥා නැමැති භාෂාවද කියලා අද ඔබතුමාලා බලන්න මේ පැච් එක වදින්නේ නැහැ දවල් 12ට ඇල්ලුවට පස්සේ ඉරට කොහෙටවත් පැච් එක වදින්නේ නැහැ වදින තැනකුත් නැහැ ආ එහෙනම් මේ දවල් 12ට තමයි මේ වර්තමාන මොහොත කියලා මේ විශ්ව තලයේ පවතින වර්තමාන මොහොතයි එහෙනම් මෙන්න මේ බුද්ධ කාලෙක මේ ලාවගඟ හිඳී ගිහිල්ලා මේ මධ්‍ය රේඛාවට මධ්‍ය මණ්ඩලයට වැටෙන ඉර හඳ මුළු ලෝකෙටම එකම ඉරයි එකම හඳයි හඳක් කියලා එකක් නැහැ මුළු ලෝකෙටම තියෙන්නේ එකම ඉරයි මේ ඉරේ ආලෝකය තමයි සෞම්‍ය වෙන්නේ ඇයි සෞම්‍ය වෙන්නේ බුද්ධ කාලෙකට වර්තමාන මොහොත විතරයි මිනිසු ජීවත් වෙන්නේ අතීතේකුත් නැහැ අනාගතේකුත් නැහැ ඒ නැති නිසා පිළිටු වෙන්නේ නැති නිසා මෙන්න මේ ඉරේ පැත්තක මධ්‍ය රේඛාවට වැටිලා ඒ රේඛාවේ ආලෝකය තමයි දවල්ට රැට කියන මේ දෙකම එකම සමාන විදියට වර්තමාන මොහොත ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ සියලු දේ සිද්ධ වෙන්න වැඩි ඈතක නැහැ, වැඩි කාලයක් නැහැ, වැඩි දුරක් නැහැ. මේ සියලු දේ සිද්ධ වෙන්න වර්තමාන මොහොතක් පමණයි ගත වී තියෙන්නේ. එහෙනම් මම කලින් දේශනාවලදී කිව්වා මේ වර්තමාන මොහොතේ එක වර්තමාන මොහොතෙන් මේ ලෝකය වෙනස් වෙනවා කියලා කලින් කිව්වා. එතකොට කට්ටියට පුදුමයට පත් වුණා. හැබැයි ප්‍රශ්න අහන්න කාටවත් ලැබුණේ නැහැ. එහෙනම් කොහොමද මේ එක මොහොතකින් මේක වෙනවයි කිව්වේ? අපි කැරකෙන එක නවතිනවයි කියන එකයි මේකෙන් එදා මම වර්තමාන මොහොතේ පෙන්නුවේ. එහෙනම් මේ විශ්වය කැරකෙන්නේ නැහැ කොහෙවත් විශ්වයේ භ්‍රමණතාවයට අසු වෙන්නෙත් නැහැ. අද අපිට සුද්ධ දුන්න විද්‍යාඥයෝ කියපු සියලු දේ බොරුයි කියලා මං සනාථ කළා. අද මේ මොහොතේ ඔප්පු කරලා පෙන්නනවා සියලු දේ බොරුවක්. අපේම දේ අරගෙන අපිට අද විකෘති කරලා දුන්නා. විකෘති කරලා දීම තමයි අපි සියලු සත්‍යය අනාථ භාවයට අසන්න භාවයට අදපත් වෙලා සතර අපා නිරගත වෙලා අද සංසාර ගමන දිගෙන් දිගටම සකස් කරගෙන මෙතෙක් ආගමන. එහෙනම් අප සියලු දෙනා මේ සසර ගමන වෙනස් කර යුතුයි. වෙනස් කරගත යුතුයි. අපි වයි මේ භ්‍රමණතාවයට අහු වෙලා ඉන්නේ. මෙන්න මේ බුද්ධ කාලෙක අපි කවුරුත් වයසට යන්නේ නැහැ. වයසට යනවා කියන්නේ අද කරජ කූඩුව විකෘති වෙන එකක්. එහෙනම් විඥාන මාරය නැත්තම් බුද්ධ කාලෙක භ්‍රමණතාවයක් නැහැ. එහෙනම් වර්තමාන මොහොතේ ඔය කියන ආවිස ඔය කියන කාලය කාටවත් නිර්දේශ කරන්න බෑ. මේකේ ඉර විතරයි පවතින හඳක් කියලා එකක් නැහැ. හඳ කියලා කිව්වේ බුදුවරයෙක් අඳුර දුරු කරලා ආලෝකයේ උදා කරපු දිනෙයි දවසයි වෙලාවයි මොහොතයි තමයි හඳ කියලා විශ්වයට පහළ වුණේ. ඒක තමයි අද වෙසක් පෝයක් කියලා බුදුවරයෙක් පහළ වෙච්ච දිනයක් කියලා මෙන්න මේ නොදකපු බමුණ විසින් අද වර්තමාන මොහොත විකෘති යුගයට දගෙන එන්න වර්තමාන මොහොත හිමි කරගත්තේ. එහෙනම් බුදුවරයෙක් බුදු වුණේ මේ පෝයක් කියන දිනයක නෙමේ, පෝය කියන වර්තමාන මොහොතක නෙමේ. අඳුර දුරු කරලා ආලෝකයේ උදා කරගත්ත දවසයි අද බුදුවරයෙක් මහවිශ්වයේ මේ බුද්ධත්වයට පත් වුණේ. එහෙනම් අපි වර්තමාන මොහොත අද අහිමි කරගෙන සංසාර දුකටයි සංසාර ගමනටයි වර්තමාන මොහොත අහිමි කරගෙන අපි අනාථ වෙලා ඉන්න මොහොතක්. අපි සියලු දෙනා මේ වර්තමාන මොහොත දැකගමු, දැනගමු. සියලු සත්වයා ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ සකස් කරගමු. තව බොහෝ දේවල් ඔබ සැම සියලු දෙනාටම දැන දැක ගැනීමට ඉදිරි වර්තමාන මොහොතේදී සකස් කර දෙන්නම්. මේ සියලු දේශනා කනමන යොමු කර වර්තමාන මොහොත දැකගන්න. මහා ඛේදවාචකයේකි ඉදිරි වර්තමාන මොහොතේ සිදුවෙන්න නියමිතයි. මේ පටවිය කම්පණය වෙලා මේ හෙළ දීපයේ මධ්‍ය මණ්ඩලයේ සහ මධ්‍ය රේඛාව නැවත අපේ මේ හෙළ දීපයේ ගංගා හතර මතුවෙලා මේ ගංගා හතර මතුවෙනකොට මේ අපේ මුහුදුපත් වෙච්ච
එදා බුද්ධ කාලේ තිබිච්ච රටවල් නැවත උඩට එනවා මේ උඩට එනකොට සියලු දේ වර්තමාන මොහොතට උදා වෙනවා ඒ භූමිය අපේ භූමිය මේ ලෝකේ ලොකුම භූමිය බවට පත් වෙනවා හොඳම භූමිය බවට පත් වෙනවා අද අපේ භූමිය මුතු ඇටයක් කියලා කිව්වේ පොඩි හින්දා නෙමේ මේ බුදුවරේ පහළ වෙන උතුම්ම මධ්‍ය මණ්ඩලයේ පවතින නිසයි පවතින වර්තමාන මොහොතයි ඒ මධ්‍ය රේඛාව මධ්‍ය මණ්ඩලයේ පිහිටලා තියෙන නිසයි මේක මුතු ඇටය කියලා කිව්වේ නැතුව පොඩි හින්දා නෙමේ අපේ රට තමයි ලෝකේ ලොකුම්ම රට අපේ රට කිසිම කෙනෙකුට ආක්‍රමණය කරන්න අයිතිවාසිකම් කියන්න මේ හෙළ දීපය මේ කිසිම කෙනෙකුට බෑ මේ හෙළ දීපයට විනාශ කරපු හෙළ දීපය කිලුටු කරපු හෙළ දීපය අහිමි කරපු මේකට ගරහපු මේක විනාශ කරන්න වර්තමාන මොහොතක් පාසා සම්බන්ධ වෙච්ච සියලු ඇත්තන්ට ඉදිරි වර්තමාන මොහොතේ මේ සියලු ඇත්තන්ට වර්තමාන මොහොත එළඹෙනු ඇත සියලු සත්වයන්ට මේ වර්තමාන මොහොත එළඹෙන්න ප්‍රථමයෙන් මේ වර්තමාන මොහොත දැන දැකගෙන ඉපදීමෙන් මිදී නිදහස් වෙලා කර්මය උරුම නොකර සියලු සත්වයාට මේ වර්තමාන මොහොත දැන දැකගන්න මාගේ මේ විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ සද්ද සංඥා නැමැති භාෂාව කණමණ යොමු කර අසා වර්තමාන මොහොත දැන දැකගෙන ඉපදීමෙන් මිදී නිදහස් වී කර්මයෙන් මිදී නිදහස් වෙන්න මේ වර්තමාන මොහොතම උපයෝගී වේවා උපයෝගී වේවා සියලු ලෝක සත්වයාට ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ දැනගන්න මඟ දැකගන්න වර්තමාන මොහොත උදා වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා සියලු සත්වයාට යහපතක් වේවා මා මේ වර්තමාන මොහොතේ නැවත නැවතත් සියලු ලෝක සත්වයා වෙනුවෙන් කරන්නා වූ ආයාචනාව මේ විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ වසර පහකට ප්‍රථමයෙන් දැන දැකගන්න වර්තමාන මොහොත හිමි කරගන්න මට උදව් කරපු කල්යාණ මිත්‍රයාට ඒ ස්වාමි දියණියටත් ඒ ධර්මයේ අසපු සියලු ලෝක සත්‍යයටත් වර්තමාන මොහොත දැන දැකගන්න ඒ මා වෙනුවෙන් අපකැප වෙච්ච මා වෙනුවෙන් දානමාන දුන්න මා වෙනුවෙන් වස්ත්‍ර පූජා කරපු මා වෙනුවෙන් යම් කිසි සිතුවිල්ලක් අරගත්ත සියලු ලෝක සත්‍යයට මේ මොහොතේම මම විශ්වගත කරමි විශ්වගත කරමි විශ්වගත කරමි මේ ධර්මය අසා කනමන යොමු කර වර්තමාන මොහොත දැන දැකගෙන ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ පූර්ණේ වේවා පූර්ණේ වේවා පූර්ණේ වේවා මේ වර්තමාන මොහොතේම මාගේ කල්යාණ මිත්‍රයා වෙලා මේ ස්වයම්බු ඥාණයෙන් දකින්න උදව් උපකාර කරපු එතුමියටත් මේ වර්තමාන මොහොතම එතුමියගේ ස්වයම්බු ඥාණයෙන් සොයා ගන්න උත්සාහ කරපු ඒ විශ්ව ධර්මයේ හේතුඵල ධර්මයේ මේ මොහොතේම කනමන යොමු වී එතුමියගේ බඹයක් ඇති ලෝකේ තැම්පත් කරන්න තැම්පත් වෙන්න මේ වර්තමාන මොහොතේම මේ ධර්මයේම මේ විශ්ව ධර්මයේම මේ වායෝ ධාතුවම උපකාර වේවා උපකාර වේවා ඔබ සැම සියලු දෙනාගේ ඒකායන අදිෂ්ඨානය මේ සියලු ඇත්තන්ටම උපකාර වේවා උපකාර වේවා සියලු ඇත්තන්ටම ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ පූර්ණේ වේවා යහපතක් වේවා මේ සියලු ඇත්තන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා යහපතක් වේවා අද දින මා මේ කරන්නා වූ පුණ්‍ය අනුමෝදනාව මා මේ මහ පොළොවට පණ දෙන්න ආපු වර්තමාන මොහොතක හැම වර්තමාන මොහොතකම මා මුල් වෙලා මේ සියලු ලෝක සත්වයාට මාගේ නමින් මා මුල් වෙලා වර්තමාන මොහොතක බඹයක් ඇති ලෝකයක් අපිරිසිදු වීමක් සිද්ධ වුණාන බාහිර ලෝකයේ අපිරිසිදු වීමක් සිද්ධ වුණාද මේ මුළු විශ්වයේ අපිරිසිදු වීමක් සිද්ධ වුණාද මේ මොහොතේම මා විසින් ස්වයම්භූ ඥාණයෙන් සොයාගත් මේ බුද්ධ වායෝ ධාතුවෙන් ඒ අපිරිසිදු වායෝ අවෝසි වේවා අවෝසි වේවා අවෝසි වේවා මේ වර්තමාන මොහොතම පිරිසිදු වේවා පිරිසිදු වේවා පිරිසිදු වේවා මෙතුමියටත් මාගේ කල්යාණ මිත්‍රයාටත් වසර පහක් මුළුල්ලේ ආගමනේ මා මුල් වෙලා අපිරිසිදු වායෝ එකක් මේ විශ්වයේ එතුමියගේ බඹයක් ඇති ලෝකේ තැම්පත් වී ඇද්ද බාහිර සියලු ලෝක සත්වයාගේ බඹයක් ඇති ලෝකේ තැම්පත් වී ඇද්ද මේ විශ්වයේ තැම්පත් වී ඇද්ද මේ වර්තමාන මොහොතේම මා විසින් ස්වයම්බු ඥාණයෙන් සොයාගත් මේ වායෝ ධාතුවෙන් ඒ අපිරිසිදු වායෝ අවෝසි වේවා අවෝසි වේවා අවෝසි වේවා මේ වර්තමාන මොහොතේම පිරිසිදු වේවා පිරිසිදු වේවා මාගේ බුද්ධ වායෝ ධාතුවම සියලු ලෝක සත්වයාගේ බඹයක් ඇති ලෝකේ තැන්පත් වේවා සියලු සත්වයන්ටම යහපතක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායස ලැබේවා යහපතක් වේවා එදා සිට මෙදා දක්වා අපි සැම සියලු දෙනා නමින් මේ සංසාර ගමන එන්න අපිට උදව් උපකාර කරපු සියලු ඇත්තෝද අපි නමින් මිය පරලොව ගිය සියලු ඥාති සමූහයාද මේ වර්තමාන මොහොතේ මේ කරා වූ මේ ගත්තා වූ මේ පුණ්‍ය ශක්තියේ බලෙන් ඒ
සියලු ඇත්තන්ට දුගතියෙන් සුගතිගාමියට පත් වේවා මේ පුණ්‍ය ශක්තියෙන් මනුස්ස ප්‍රතිලාභයක් ලැබේවා වර්තමාන මොහොත ධර්මයේ ආසා ඉදීමෙන් මිදී නිදහස් වෙන මග පූර්ණේ වේවා මග පූර්ණේ වේවා සියලු ඥාතීන් මේ වර්තමාන මොහොතේම ඒ දුගතියෙන් සුගතියට පත් වේවා යහපත් වේවා।